රටේ පොදු මහ ජනතාව අද වෙනකොට දරන්න බැරි ආර්ථික පීඩනයකට හිර වෙලා අපේ රටේ පාලකයෝ ගෝඨ රනිල් අද මාලිගාවලට වෙලා ජනතාව දුක් විඳිනවා බලලා සතුටු වෙනවා විතරක් නෙමෙයි තෙල් පොලිමේ ඉන්නකොට සෙඩ් එකේ තෙල් නැතුව තවත් එකක් පොලිමේ හැබැයි IOC එකට ලාභ ගන්න තෙල් ටිකේ මිල වැඩි කරනවා අපි අහනවා අපේ රටේ තෙල් දෙනකොට බැරල් එකක් ඩොලර් 120ක් වුණත් ලීටරයක් 270යි වෙන්නේ ලීටරයක් 270ට ගේන්න පුළුවන් බැරල් එකක් ඩොලර් 120ක් වුණත් හැබැයි අද ඩොලර් 212යි තෙල් බැරල් එක 112ට තෙල් බැරල් එක දිනකොට අද රටේ ජනතාව කොල්ල කන ආණ්ඩුව බවට අද ගෝඨ රනිල් ආණ්ඩුව පත් වෙලා තියෙනවා එනිසා නගරවලට මන්සන්දිවලට යන ජනතාව මේ කියන්නේ ජීවත් වෙන්න බෑ උඹලගේ සහන තියෙන මිනිස්සුන්ට විතරයි අද රටේ මිනිස්සු පීඩාවට පත් වෙලා හෙට අනිද්දා ලයිට් බිල 4 ගුණයකින් වැඩි වෙලා රටේ සම්පත් විකුණන්න විමුරුපත් සකස් කරමින් තියෙන වෙලාවක මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරය මේ රටේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය අපි සියලු දෙනා එකතු වෙලා මේ අවිල්ලා ඉන්නේ කියන්නේ ගෝඨ රනිල් ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න හිතන්න බැරි නම් තවත් මිනිස්සුන්ට පව නොදී ඵලයල්ලා උඹලා යන්න ලෑස්ති නැත්නම් මේ රටේ ජනතාව ගොවියෝ කම්කරුව වෘද්ධිකයෝ දේශපාලන පක්ෂ බහුජන සංවිධාන ආගමික නායක සියලු දෙනා කර එක්ක මේ ආණ්ඩුව එළවන සටනට අපි බහලා තියෙන්නේ ඒ නිසා මේ සටන අවසන් කරන්නේ මේ ජනපීඩක ගෝඨ රනිල් ආණ්ඩුව එළවලා මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පීඩ ගන්න අවස්ථාව ලැබිලා රටේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳ ගන්න තෙක් මේ සටන අපි අඛණ්ඩව ඉස්සරහට ගෙන යනවා කියන පණිවිඩය කියන තමයි අදත් අපි බොරල්ල මන්සන්ධියට ආවේ ගිය 23 වෙනිදා ඉඳන් රට පුරා නගර ගානේ මේ ආණ්ඩුවට රැවිව මේ මතු කරන ජනතා විලාපය මේ ජනතා විලාපයේ විරෝධය අපි මුළු රටේම ජනතාවට කියනවා දැන් කෝලින් වල දුක් විඳ විඳ මේ රටේ ආණ්ඩුවට ගෙදරට වෙලා බලලා හරියන්නේ ළඟම නගරට එන්න ළඟම මන්සන්ධියට එන්න ළඟම පාරට එන්න ආණ්ඩුවට විරුද්ධ ගෝඨ රනිල් ආණ්ඩුව එළවන මේ සටනත් එක්ක අත්දල් බඳ ගන්න කියන ආරාධනය මේ රටේ සමස්ත මහ ජනතාවගෙන් අපි කරනවා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය